ඩවුන්ලෝඩ් 14 සහ ඊට පහළ බේස් වලට හම්බුන මිල අඩු කිරීම් සහ වට්ටම් ගැන හැම අප්ඩේට් එකක්ම අද රිලීස් වෙලා තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ Epic Jungle Challenge කියන එක 3 star කරන්නේ කොහොමද කියන එකයි. මේ ඩවුන්ලෝඩ් 14 බේස් එක සරල රින් බේස් එකක්. මේක ඇවිල්ලා වෝ බේස් එකක් නෙමෙයි. මේ චැලෙන්ජ් එක ඉදිරිපත් කිරීමේ එයාලගේ ප්‍රධාන අරමුණ වෙන්නේ එයාලා අලුතෙන් දීපු ට්‍රූප් අප්ඩේට්ස් ඒ වගේම ඩවුන්ලෝඩ් 14ට දීපු අලුත් අප්ඩේට්ස් ගැන පොඩි ඩවුන්ලෝඩ් බේස් එක කෙනෙක්වා දැනුවත් කිරීමයි. ඒක එයාලගේ ප්‍රධාන අරමුණ වුණාට අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ චැලෙන්ජ් එක 3 ස්ටාර් කිරීමයි. මේ චැලෙන්ජ් එක දැකලා අපි හිතාගත්තා බෝඩන් වෝක් එකක් ක්වීන් වෝක් එකක් වගේ ටෙක්නිකල් පැත්තෙන් යන්නේ නැතුව ස්පෑම් විදියට මේ ඇටැක් එක ඉවර කරන්න කියලා. එහෙම හිතෙන්න ප්‍රධානම හේතුවක් තමයි එයාලා දීලා තියෙන විනාඩි 5ක ටයිම් ලිමිට් එක. රයිට් බේස් එක අධ්‍යයනය කරද්දී ඔයාලට පේනවා ඇති ටවුන් හෝල් එක තියෙන්නේ මැද. එතකොට අපි හිතාගත්තා දකුණු පැත්තේ උඩ කෙළවර සහ වම් පැත්තේ යට කෙළවර ෆනල් කරලා ඇතුළට අපේ ට්‍රූප්ස් අරගෙන යන්න. අපි උඩ කෙළවරින් දානවා බේබි ඩ්‍රැගන් කෙනෙක් බැටල් හට් එක සහ එතන තියෙන කැනන්ස් දෙක විනාශ කරගන්න. මෙතනදී බාබේරින් කෙනෙක් ප්ලේස් වෙනවා මගේ අතින් වැරදිලා. ඊට පස්සේ අපි ප්ලේස් කරනවා අපේ රොයල් චැම්පියන්ව හරියට මේ කැනන් එක ගාවින්. ඊට පස්සේ මේ පිළිවෙලට අපේ ග්‍රෑන්ඩ් වෝඩන් ආච කොයින් සහ බාබේරියන් කින්ව ප්ලේස් කරනවා. අයිස් ගොලම් එවනවා මේ අයිනෙන්. ඒත් එක්කම හීලර්ස්ලා දෙන්නව දානවා අයිස් ගොලම්ට. අපේ ඉන්න වෝල් බේකර්ස්ලා අපි දාගන්නවා කොහොම හරි ඔතන තියෙන වෝල් එක බ්‍රේක් කරලා කට්ටියව ඒ මාර්ගයේම ඇතුළට යවන්න. දැන් අපේ ට්‍රූප්ස් කෙලින්ම යන්නේ ඊගල් ආටිලරි එක තියෙන තැනට. අපි එතනින් දාගන්නවා ක්ලෝන් ස්පෙල් එකක්. අපේ ගොලම්ස්ලා ක්ලෝන් වෙලා වැඩි වෙනවා. ඒත් එක්කම CC එකේ හිටපු ට්‍රූප්ස් ට්‍රිගර් වෙනවා. අපි එතනින් පොයිසන් එකක් දාගන්නවා. හීරෝස් පෙට් මයිටි යක් ටවුන් හෝල් එක විනාශ කරන්න ට්‍රයි කරනවා. ඒත් ඒක යාට තනියම කරගන්න බෑ. මිනියන්ස්ලා දෙන්නෙත් දානවා අපි උඩ තියෙන කැනන්ස් දෙක විනාශ කරන්න. දැන් අපි දාගන්නවා අපේ ඉතුරු බාබේරියන්ස්ලා ටික අපේ ට්‍රූප්ස් වලට වැඩි දුර සපෝට් එකක් දෙන්න. දැන් ඔයාලට පේනවා ඇති අපේ ග්‍රෑන්ඩ් වෝඩන් ක්වීන් සහ බාබේරියන් කින් ටවුන් හෝල් එක පැත්තට ටික ටික ගමන් කරනවා. මේ තියෙන්නේ ටවුන් හෝල් 14 ලෙවල් 5 ගිගා ඉන්ෆෝනෝ එක. ඒකින් ද ටිකක් පවර්ෆුල් වැඩි. ඒ නිසා අපි ක්ලෝන් ස්පෙල් එක දාගන්නවා අපේ හීලර්ස්ලා දෙන්නට. එතකොට හීලර්ස්ලා ප්‍රමාණය වැඩි වෙලා ඒගොල්ලෝ හීල් කරන්න ගන්නවා වැඩිපුර. බාබේරියන් කින්ගේ ඇබිලිටි එක ඔටෝමැටිකලි ඔන් වෙනවා. අපි ප්ලේස් කරන අපේ ඉතුරු මිනියන්ස්ලා දෙන්නව එතන තියෙන කැනන් එක සහ මෝටාර් එකට. ක්වීන් ගැබිලිටි එක ඔන් වෙනවා. එයාගේ ආචර්ස්ලා ටික එළියට එනවා. කිං ඉන්නේ එයාගේ අවසාන මොහොතේ. එයා දැන් ටෙස්ලා ටවර් එක කඩන්න ගිහිල්ලා එතනදි විනාශ වෙනවා. දැන් මුළු ඇටැක් එකම තියෙන්නේ ආච ක්වීන්ගේ අතේ. එයාට හීල කෙනෙක් ඉන්නවා. ඒ වගේම තව මිනියන්ස්ලා දෙන්නෙක් අපේ ඉතුරුයි. ලෙවල් 80 ක්වීන් කෙනෙක් හරිම බලවත්. එයාට පුළුවන් මේ ඉතුරු බිල්ඩින්ග්ස් සහ ඩිෆෙන්සස් ටික ලේසියෙන්ම නැති කරලා දාන්න. මේ ඇටැක් එක ඔයාලට පේන්න ඇති අපි හරිම සරල විදියට තමයි සෙල්ලම් කරේ. මේකට අවිලා ස්පෙසිෆික් ටෙක්නිකල් සයිඩ් එකක් නැහැ. ඔයාලට ඕන විදියකට ස්පෑම් කරලා මේ ඇටැක් එක ලස්සනට විනාශ කරන්න පුළුවන්. ඒ වගේම මම මේ පෙන්නලා තියෙන විදියට විතරයි මේ ඇටැක් එක කරන්න පුළුවන් කියලා කිසිම දෙයක් නැහැ. මම මෙතන පෙන්නලා තියෙන්නේ එක ක්‍රමයක් විතරයි. ඔයාලට පුළුවන් තව ගොඩක් ක්‍රම අත්දා බලන්න. ඒ වගේම මෙතන ටයිම් ලිමිට් එකක් දීලා තිබුණත් මේක ඇවිල්ලා අන්ලිමිටඩ් අපිට රීප්ලේස් සෙල්ලම් කරන්න පුළුවන්.